විසාකා උපාසිකාව. විසාකාවගේ ජීවිතයේ තියෙන පුංචි වයසේ සෝවාන් අපිට හිතන්නවත් බෑ. තරුණ වයසේ විවාහ වුණා. ඒ විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියන. නිකන් දරුවෝ 20ක් කියවට පස්සේ නිකන් හිතෙනවා දේ ඔක බොරුවක් කියලා. ඈ විසාකාවට අවුරුදු 120ක් ජීවත් වෙලා තියෙනවා. ඒ කාලේ ආවිස වැඩි අද වගේ නෙමෙයි මතක තියාගන්න. දැන් ඔබ හිතන්න දැන් ඉන්න මේ විසාකාවට නිකලම දෙන්නෙක් කියන්නේ නේ. ඒත් බොහොම අමාරුයි. ඔබේ ආච්චිලා සීයලා ගැන හිතන්නකෝනේ. ඒ දැන් પરම්පරා දෙකක් හිතන්න. ඔබේ ආච්චිලාගේ බොහෝ වෙලාවට බලන්න ළමයි 8 දිනක් 10 දිනක් ඉඳලා නැද්ද? එතකොට සමහර ගෙවල් වල ළමයි 12 14 හිටපු. මේ પરම්පරා 3ක් 4ක් එහා පැත්තට යනකොට අපිට මේ වේගෙන් බලාගෙන ඉන්නේ අපි පිළිහෙනවා. අපිට නිකන් ඇස් දෙකෙන් පේන්නේ විද්‍යාව දියුණුවයි, දැන් තාක්ෂණයේ දියුණුවයි, දැන් නම් ඉතින් හැමදේම තියෙනවා. දැන් බඩේදීම ඔක්කොම බලන්න පුළුවන්. ඒව ඔක්කොම අපි හිතුවට දැන් ඔබ හිතන්න ඉස්සර පරණ ආච්චිලා. ඒ ආච්චම්මලට දරුවෝ හම්බෙලා තියෙන්නේ ප්‍රයිවට් රෝහල් වලවලද? ගමක වින්නපු අම්මා කෙනෙක් ඇවිල්ලා දරුවෝ හම්බෙලා තියෙන්නේ එහෙම. ඒ අම්මල දරුවෝ හම්බෙලා පහුවදාට ගෙවල් වල වැඩ කරනවා. දරු 8ක් 10ක් හදාගෙන පොඩි සෙල්ලමක්ද නේ? ඒ ළමයින්ට කන්න බොන්න දෙන එක. ඒ ගෙවල් වල උයන ඒවා, ගෙවල් වල වැඩත් කරගෙන, දරුවන්ගේ වැඩත් කරගෙන, ළමයි ටිකත් හදාගෙන, ඒ ඔක්කොම වැඩ ටිකත් කරගෙන ඒ පරණ ආච්චිලා ජීවත් වුණානේ අවුරුදු 85ක් 90ක් විතර. දරු 10ක් 12ක් හදලා. අද වෙනකොට ඔබ හිතන්න මේ પરම්පරා දෙකක් තුනක් යනකොට කොච්චර අපි පිළිහිලාද කියලා. අපිට දියුණුවයි දියුණුවයි වගේ පෙවුනට අද එක දරුවෙක් දෙන්නෙක් හම්බ වෙනකොට වැහැරිලා එක්ක මොකක් හරි ලෙඩක්, ස්නායුවක් කැපිලා කියයි මොකක් හරි දෙයක්, එක්ක බිල්ලෙන් පණ නැහැ සමාජයට ඉන්නේ පල්ලෙහා කොන්දේ අමාරුවක් කියන. අපිට මේ මොන විටමින් වර්ග මොන තරම් දේවල් අද තිබුණත් අපේ කාය ශක්තිය වේගෙන් පිරිහිගෙන 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 යනවා ඉස්සරහට. එතකොට විසාකාව ගැන අපි කතා කරේ. දැන් බලන්න විසාකාව සෝවාන් වෙලා හිටියේ. විසාකාවට තමයි ඒ කාලේ වටිනාම පළඳනාවක් තිබ්බේ. විවාහ වෙන දවසේ තමයි විසාකාවගේ පියා කාටවත් නැති වටිනා පළඳනාව, මේල පළඳනාව, 9 කෝටියක් වටින පළඳනාවක් කිය. එතකොට මේ එකක්වත් වැඩන්නේ නැමේ ඔක්කොම අනිත්‍යයි කියලා නිකන් අර හින ගැහුවා වගේ හිටියේ නෑ. ධර්මය අවබෝධ කරගත්ත අය. එතකොට මතක තියාගන්න මේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ රාජ්‍ය මැදුරුවල හිටියා, මාලිගාවල් වල හිටියා, විවාහ වුණා. සීවලී කුමාරයාගේ අම්මයි තාත්තයි දෙන්න තරුණ වයසේ සුවාන් වෙච්චයි. සුප්පියා උපාසිකාව මහලී කියන රාජකුමාරයා. ඒ දෙන්නට දාව ලැබිච්ච දරුව තමයි සීවලි කුමාරයා. ඒ නිසා බුදුහාඳුරන්ගේ ගිහි ශ්‍රාවකයෝ ධර්මය අවබෝධ කරගත්ත අය ගිහි ජීවිත තුළ. ඇයි අනිත් අය වගේ නෙමෙයි, ඒ අය දන්නවා අනිත් මිනිස්සු අටලෝ දහම ඉදිරියේ කම්පා වෙන. ධර්මය අවබෝධ කරගත්ත කෙනා ලෝකයාම අඬනකොට, වැළපෙනකොට, ඔළුවේත් ගගහ, පපුවේත් ගගහ අඬනකොට එයා දන්නවා මේ සියල්ල අනිත්‍යයි. මේක තමයි ජීවිතේ. මේක තමයි ලෝක ස්වභාවය. හිත හදාගන්න දක්ෂයි. ඔය වගේ ලස්සන සිදුවීමක් තියෙනවා. බන්දුල මල්ලිකාව, බන්දුල සෙම්පතියාගේ බිරිඳ. ඔය බන්දුල මල්ලිකාව දවසක් සැරියුත් මුගලන් දෙනම එක 500ක් රහතන් වහන්සේලා මේ බන්දුල මල්ලිකාව හිටපු ඒ ඈත ගමක ජීවත් වෙලා තියෙන. ඒ ගමට චාරිකාය වැඩියා. මේ බන්දුල මල්ලිකාව අනාගාමි වෙච්ච කෙනෙක් හැටියට තියෙනවා. එදා උදේ පාරායන වර්ගේ හැමදාම හවසට පාන්දරට ඔය සුත්තනිපාති තියෙන පාරායන වර්ගය කියලා සූත්‍ර දේශනා ගණනාවක්. ඔය ටික කටපාඩම් කියනවා මේ බන්දුල මල්ලිකාවට. බොහොම මිහිරට මේ දේශනා සජ්ජහායනා කරනවා. අපි පිරිත් කියනා වගේ ඉස්සර තුන් සූත්‍රේ කටපාඩම් ඉන්න පරණ අම්මලාට. ඉස්සර පරණ අම්මලා හිටිය හැමදාම තුන් සූත්‍රේ කියලා නිදාගත්. ඒ වගේ පාරායන වර්ගයේ කටපාඩමින් කියනවා කියනවා.
එහෙම කියනකොට වෛශ්‍රවණ දෙවියන් හදිස්සියේ උතුරු දිසාවෙන්දන් දකුණු දිසාවට අහසින් යනවා. බොහෝම මිහිරට පාරායන වර්ගේ සජ්ජායනා කරනවා වෛශ්‍රවණ දෙවියන්ට ඇහුණ. දෙවියන් අහසේ ඉඳන් අහාගෙන හිටිය. යන ගමන පැත්තක තියලා අර බුද්ධ වචන සජ්ජායනා කරනවා මිහිරට මේ උපාසිකා හොඳට අහසින් අහගෙන හිටිය. අහගෙන ඉඳලා සාදු භගිනී සාදු භගිනී කියලා සාදුකාර භගිනී කියන්නේ නැගණියේ සාදු සාදු කියලා සාදුකාර දුන්නා. ඒ වෙලේ වටපිට බැලුව උඩබිම් බැලුව පේන්නේ නැහැ කවුද කියලා. ඇහුව කවුද ඔය? කවුද කියලා ඇහුව. ඊට පස්සේ පෙනී හිටියා. දිව්‍ය ස්වරූපයෙන් අහසේ පෙනී ඉඳලා කියව මම වෛශ්‍රවණ දෙවියා. මම අහසේ යන ගමන් ඔබ බොහොම මිහිරට මේ පාරායන වර්ගයේ සජ්ජායනා කරන මට ඇහුණා. මං ඔබට තුටු පඳුරක් හැටියට පිනක් කරගන්න දෙයක් කියන්නම් කියව මේ මිහිරට බුදුබණ පදයක් මට ඇහුණට ඔබ මිහිරට සජ්ජායනා කරපු නිසා ඔන්න ඔබට හෙට පින් කරගන්න අවස්ථාවක් තියෙයි. ඒ මොකද්ද කියලා. ඔන්න සැරියුත් මුගලන් දෙනම හෙට උදෑසනින් 500ක් සංඝයා සමග කාටවත් නොදන්නා ඔබේ ගමට වඩිනවා කියෝ. කාටවත් කියලා නෙමෙයි උන්වහන්සේලා වඩින්නේ. ඒ නිසා දානේ සකස් කරලා පූජා කරගෙන අනේ අපිටත් පින් දෙන්න කියලා දෙවියන් අහසින් ගියා. දැන් මේක ඒ රාත්‍රීම සේවක සේවිකාව රැස් කරලා ඉක්මනට උදේ පාන්දර වෙනකොට 500කට ගෙදර දානි හැදුවා. දානි හදලා සේවිකාවක් නගරේ පාරට ඇරලා තිබ්බා. නගරේට ඇතුල් වෙන දොරටු ළඟ සේවිකාවන්ව පිටත් කරා. කොයි මොහොතක හරි උදෑසනින් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සංඝ පිරිස සමග වැඩියොත් උන්වහන්සේලා කෙලින්ම නිවසට වඩම්මන්න දානි සූදානම්. සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ වඩිනකොට සේවිකාවක් වැඳලා කිව්වා ස්වාමීනි 500ක් සංඝයාට බන්දුල මල්ලිකාවගේ නිවසේ දානි සූදානම්. වැඩියා වැඩම කරලා දන් දෙනකොට ඒ වෙලාවේ සේවිකාවක් අතින් දානි බෙදාගෙන යනකොට දානි භාජනයක් බිම වැටිලා සලාංගල බිඳුණා. අර වෑංජන ටික විසි වෙලා ගියා. ඊට ටික වෙලාවකට කලින් දානි බෙදාගෙන යනකොට සේවකයෙක් දුවගෙන ඇවිල්ලා තුණ්ඩු කෑල්ලක් දුන්නා බන්දුල මල්ලිකාවට. මේ තුණ්ඩු කෑල්ල බලලා නමලා ඉනේ ගහගත්ත ගානක් නැහැ දානි බෙදනවා. ඊට පස්සේ තමයි අර භාජනේ බිම වැටිලා බිඳෙන්නේ. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරන්ට හිතුණා දැන් සද්ධාවෙන් අනේ උදේ පාන්දර දානි හදලා දැන් මේ භාජනේ හොඳ වෑංජනයක් හදලා අනේ සංඝයාට බෙදන්න හදපු වෑංජනේ ඔක්කොම බිම කුඩු වෙලා ගියා. හිත බිඳුණාද දන්නේ නැහැ කියලා සාරිපුත්ත හාමුදුරු කියනවා නැගණිය බිඳෙන දේවල් බිඳෙනවා කියෝ. එතකොට බන්දුල මල්ලිකාව කියනවා ස්වාමීනි ඕක මොකද්ද කියෝ. බිඳෙන දේවල් බිඳෙනවා තමයි. නැසෙන දේවල් නැසෙනවා. මේ බලන්න ස්වාමීනි කියවා මේ ටික වෙලාවකට කලින් හර කෙනෙක් දුවගෙන ඇවිල්ලා තුණ්ඩු කෑල්ලක් දීලා ගියේ. ඒ තුණ්ඩු කෑලි තියෙන්නේ මගේ ස්වාමියායි දරුව සියලු දෙනාවයි ලිච්ඡවීන් අතින් ඝාතනය වෙලා කියෝ. ලිච්ඡවීන් වෛර බැඳලා හිටියේ බන්දුල සෙන්පතියට. ලිච්ඡවීන් අතින් දරුව සියලු දෙනාවයි තමන්ගේ ස්වාමියායි බන්දුල සෙන්පතියවයි කොටු කරලා මරනවා. ඒ පණවිඩේ තමයි අර දානි බෙදෙන වෙලාවේ ගෙනත් දුන්නේ. දැන් බලන්න ධර්මය අවබෝධ වෙච්ච කෙනා අටලෝ දහම ඉදිරියේ නොසැලෙන හැටි. ධර්ම අවබෝධයක් නැති වුණා නම් හිතන්නනේ මොකද වෙන්නේ කියලා. ඉතිරි දාන භාජන ටිකත් පොලේ ගහයි. බේෙන් දානි දීලා අපිට වෙච්ච හිනේ කියලා. ඈ? එහෙම නැද්ද සමහර? සමහරුන්ට උණක් හෙම්බිරිසාවක් හැදුනත් බුදුහාමුදුරනේ වැරදි කාරය. ඕන් අපි දන් දීලා අපිටමයි මේ කරදර කියනවා. ඕන් අපි බෝධි පූජා කරනවා පින්කම් කරනවා. කෝ අපිට බැලුවා බුදුහාමුදුරු. ඔහොම කියන අය නැද්ද? ඒ නිසා මතක තියාගන්න අපිට ජීවිතේ ධර්මයේ තුල රැඳෙනවා කියන්නේ ඒකයි. ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයා ධර්මයේ තුල රැඳෙනවා කියන්නේ